පාර්ලිමේන්තුවේ මේන්තුවේ කිසිම ප්‍රයෝජනයක් නැහැ මේ වෙනකොට පැහැදිලිවම මේ අය මේ පාර්ලිමේන්තුව තියාගෙන මේ රටේ ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ ඒ නිසා අපි ආවා මිනිසුන්ට ගහනවා එළිය තියාගෙන අපි කතානායක මිනිසුන්ට ගහනවා නම් එළිය තියාගෙන ඉන්නේ කතානායකතුමා නැහැ පුටුව හිස් මේ මෙච්චර මිනිසුන්ට ගහනවා පාර්ලිමේන්තුවේ කතානායක නැහැ කතානායක පාර්ලිමේන්තුව දාලා ගිහිල්ලා හැංගිලා කතානායකව කන්න පුළුවන්ද මේ රටේ මිනිස්සු දුක් විඳිනවද මේ රටේ මිනිස්සු බඩගින්න ඉන්නවද කතානායකතුමා කන්නේ කොහමද එන්න කියන්නේ කතානායකට එන්න කියන්නේ කතානායක හැංගිලා කතානායක හැංගිලා කණේකට ලොකු මේ ඔව් කතානායක මේ කාමරේ බලන්න කතානායකගේ කාමරේ ඔන්න බලන්න ඔන්න මේ බලන්න අපි ඉන්නේ කතානායක කාමරයි ඔව් කතානායක හරිද दस दिन नायक है वग की बार अपने लघु इतिहास අපි ඉරකරන උත්සාහ කරන්නේ හැබැයි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැත්තම් අපි ජනතා නියෝජිත හැටියට අපිට වෙන විකල්පයක් නැහැ ගරු කතානායක. ඒ නිසා ඔබතුමාගේ අපි වැඳලා ඉල්ලනවා අපේ දාලා තියෙන විශ්වාස බන්ධයට කාලය දෙන්න. එතකොට කවුද? හමුදාව පොලිසිය තියාගෙන වටේ ජංගල මේක තමයි කතානායකතුමනි අපි කියන්නේ අද ජනතා ඔබතුමාගේ ඔබතුමාගේ පිළිවෙලක් තියෙනවා නමුත් කතානායකතුමනි ජනතාවගේ පිළිවෙල ඇවිල්ලා කොයි වෙලාවකද මේකට කඩාවදී ඊට කලින් මේ ලබන සෞන්දර්යකාරී විශ්වාසකම්ගේ පාර්ලිමේන්තුවේ ගැන්වලා ඒක විවාදයට ගමු අපි ජනතාවගේ පිළිවෙලය पक्ष नायक कथा कर විශ්වාස බංගේ යෝජනාවේ යම් යම් දේවල් සංශෝධනය කරන පක්ෂ නායක ජනාධිපති පුරාගේ වගකීම් කරපතේ වාලිය දෙවැනි එකනේ පළවෙනි එක අගමැතිවරයාට විරුද්ධ කරන තියෙන කතාව ඒක මම ඔබතුමාලා දන්නේ නැත් මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් කියලා එකක් තියෙනවා
Abi give away standing orders, mevagi hadisi mohon dekat di rata prasen kedai. Tahun ini lah kau ini lah. Obat tu mana mereka hadisi nanti main dulu orang rata minisun ke hadisi apa yang orang tanya itu. Hadisi ni sah tamai dengan abi wahana ikhdar mevagi. Sangdaude, ayat paksa naik resmi mati. Hal ini entuk ada terasa ni kata. Nanti ni umuran agak bilapan sati. Labat sati hal ini. Kenapa? 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 මේ මුළු රටක් අද ඉල්ලනවා ආණ්ඩුව ගෙදර යන්න. ඒකනේ කියන්නේ. එතකොට නැහැ කප්පඩක් අහන්නව කතා නැහැ තුමා. ඒ නිසා ඔබතුමා වැඩිහිටියෙක් හැටියට මේ රටේ වෙච්ච ඉතිහාසය දන්න කෙනෙක් හැටියට. නැහැ තුමගේ ගේට් කුඩු කරා. ඒක තමයි. එතකොට හොඳ තීරණයක් ගන්න කතා නැහැ. නැහැ ඔබතුමා මේ රටේ තුන්වැනි පුරවැසියා. කතා කියන්නේ හරි. ධනාලිපතිතුමා අගමැතිතුමා ඊළඟ කතානායකතුමා තුන්වැනි පුරවැසියා මේ රටේ. ඒක ඔබතුමාට ගැටීමක් තියෙනවා. මගේ වපසරිය තුල. ඔය කහනේ. මට ගන්න පුළුවන් තීරණ. ඒක තමයි ඉක්මනට ඒ තීන්දුව ගන්න කියන්නේ කතානායකතුමා. පොඩේ මුජු. මුජු. ඊළඟ කතානායකතුමා. 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 අපිට ලබහදී පාර්ලිමේන්තුව ගියන දාන්නේ සඳ නියමිත කමිටු නියමිත. දැන් බැලේ කියන්නේ. Kata-kata itu, kata-kata itu,
ඉතින් තේන්න දෙන්න එපා කරු කතා නැහැ කිතුමනේ අපිටත් තියෙන ප්‍රශ්නේ ඒක නිසා හරුණා කරලා ඔබතුමා මේ දිනේ දුන්නොත් මේ ප්‍රජාතන්ත්‍රවාදී රැක ගන්න පුළුවන් මොකද පාර්ලිමේන්තුව කතා නැහැ පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසය දවසින් දවස කඩාගෙන වැටෙනවා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හැටියට ඒ විශ්වාසය රැක ගැනීම හා මිනිස් කරු කතා නැහැ ඔබතුමා අඩුම ගන්න ඒකවත් දීලා ඩෙස්ක් එක කියන්න බැරි නම් ඔබතුමා කතා නැහැ කියලා වැඩක් නැහැ නේ ඔබතුමා කියන ගහන්න එපා කියලා පාර්ලිමේන්තුවේ ආරක්ෂා කරන්න ඉල්ලීම කරන්න ඒ ඉල්ලීම කරන්න අඩුම ගන්න පොලිසිය කියන්නේ මම නේ නේ ඔබතුමා අයියට ඇවිල්ලා තියෙන පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න අයිජී මෙන්න කිව්වේ අර මෙතෙන් අල්ලන්න ළමයි දෙන්න කියලා පාර්ලිමේන්තුවේ කතා ඔබතුමා ඒක කියන්න මේක කියන්න බැරි කරන්න පුළුවන් ජනතාවගේ අහිංසක මිනිස්සුන්ගේ දුක වේදනාව තේරෙන්නේ නැති මේ ආණ්ඩුවට පැහැදිලි කරලා දෙන්නේ මේ මිනිස්සු පාරේ ගුටි කනවා පාරේ දුක් විඳිනවා පාරේ මැරලා වැටෙනවා බඩගින්නේ පෝලිං වල ඒ කිසිම දෙයක් දැනීමක් හැඟීමක් නැති ආණ්ඩුවක් බවට පත් වෙනවා ඒ නිසා අපි කඩාගෙන ගියා කතානායකගේ කාමරයට කතානායක බක් කරනවා දවල්ට ගෙනල්ලා අපි කතානායකට ගොම මේ මිනිස්සුන්ට ගහන එක නතර කරා පාර්ලිමේන්තුවේ තේන අහිංසක මිනිසුන්ට ගැහුවොත් අපි සමග ජන බලවේගය හැටියට අපි ගිහිල්ලා මේ බැරිකේ තරනවා මේ මිනිසුන්ව පාරෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා මිනිසුන්ටයි මේ පාර්ලිමේන්තුවයි අයිති මේ වගේ මිනිසුන්ගේ සල්ලි වලින් තමයි මේ පාර්ලිමේන්තුව යපෙන්නේ ඒ නිසා පාර්ලිමේන්තුවට එන මිනිසුන්ට ගහන්න මේ රටේ පොලිසියට අයිතියක් නැහැ ඒ නිසා අපි කතානායකට කිව්වා එන්න කියලා ඇවිල්ලා මේකට සමාව ගන්න මේ ගහන එක නතර කරන්න කියලා අපි කතානායකට කිව්වා අපි බලමු දැන් කතානායකතුමා එක කරයිද කියලා එහෙම නොකරොත් අපි ගිහිල්ලා රටේ ජනතාවත් එක්ක මේ බැරිකේඩ් අරිනවා මේ 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 ආරක්ෂාව දාගෙන මේ පොලිසිය දාගෙන මේ කරන සෙල්ලම ටික කෙටි කාලයයි මේක 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 වැඩි කාලයක් යන්නේ නැහැ ඒ නිසා මේ රටේ අහිංසක මිනිස්සු මේ ආසාවට නෙමේ ගුටි කන්නේ මේ ආසාවට නෙමේ වැස්ස තෙමින්නේ මේ ආසාවට නෙමේ අවුවේ වේලෙන්නේ මේ ආසාවට නෙමේ බඩගින්නේ ඉන්නේ මේ ආසාවට නෙමේ පෝලිං වල ඉන්නේ මිනිස්සු විඳින දුක තේරෙන්නේ නැති ආණ්ඩුවක් මිනිස්සු දුක තේරෙන්නේ නැති ජනාධිපති කෙනෙක් මිනිස්සු මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැති අගමැති කෙනෙක් මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැති කැබිනට් මණ්ඩලයක් මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැති පාර්ලිමේන්තුවක් තුනෙන් දෙකක බලයක් අපි පාර්ලිමේන්තුව කල් තියලා අපේ මන්ත්‍රීවරු බය නැතුව ගිහිල්ලා කතානායකට කිව්වා වහාම මේ අහිංසක මිනිස්සුන්ට ගහන එක නතර කරන්න මේ ගහෙන් වැටිච්ච මිනිහට ගුණා යන වගේ බඩගින්න ඉන්න පොලිමේ ඉන්න ඒ වෙනුවට විරුද්ධව කතා කරන අයද රටේ ජනතාවගේ බදු මුදල් වලින් පඩි ගන්න සොල්දාදුව පොලිසියේ නිලධාරීන් දාලා අපේ මිනිස්සුන්ට ගහන ඒ නිසා අපි කියනවා ඕගොල්ලෝ කණි කරන්න අපි දෙන්නේ අපි සූදානම් අපේ ජනතාව වෙනුවෙන් මේ සටන ගෙනියන්න සමහර වෙලාවට අපිට
ජීවිත වලින් වන්දි ගවන්න වෙයි. හැබැයි අපි සූදානම්. ඒ නිසා අපි පැහැදිලිව කතානායකට කිව්වා. මේ වෙලාවේ ඇවිල්ලා මේක නතර කරන්න එතුමා කටයුතු නොකළොත් අපි පැහැදිලිව මේ පාර්ලිමේන්තු ඉතුරුලා ඉන්න විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික අරගෙන ගිහිල්ලා මේ හමුදාව දාලා තියෙන පොලිසිය දාලා තියෙන බැරිකේඩ් ටික අරිනවා. අරගලය වෙනුවෙන් සටන් කරන හැම පුද්ගලයෙක් වෙනුවෙන්ම අපි පෙනී හිටිනවා. ඒ පුද්ගලයාගේ ජාතියවත් ආගමවත් දේශපාලන පක්ෂවත් අපිට අදාළ නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. දැක්කද ආණ්ඩු පක්ෂයේ කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැහැ. පැනලා ගිහිල්ලා බය වෙලා හැංගිලා මේ ආණ්ඩු පක්ෂයේ පිටිපස්සේ ස්වාධීන වෙච්ච අයවත් නැහැ. ඒ අය බය වෙලා හැංගිලා අද සමග ජන බලය විතරයි මේ රටේ ජනතාව වෙනුවෙන් ඉතුරු වෙලා ඉන්නේ. සජබේ විතරයි අද මේ රටේ ජනතාව වෙනුවෙන් සටන් කරන්න කියන එක ඉතාමත් පහදිනවා. අපි කියනවා අපි අනුපක්ෂ